තු මාළ දන්නවා අදදින ජනාධපොත්තුමා ජාතයන්තර මූල්්‍ය අරමුදලත් එෙක්ක තිරණාත්මක සාකච්ඡාවක් මේ විටමට කරලාව සංගුණ එකඉතාම සාර්ථකව පැවතුනා හෙට දවස්සේ ජාතයන්තර මමුල්ල්‍ය අරමුදල විසින් මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වොල මේ පිළිබඳ ඔබට කරුණු පැහැදිලි කිරීමට නියමිතයි. විශේෂේයගෙන් අපේ අදය අවධානී උමුුවවෙන්නේ ජාත්‍යයන්තර මූල්්‍ය අරමුදල රජේට යොමුකරපු ප්‍රධාන කාරණා තුනක් තියෙනවා පලවෙනික තමයි රටේ උද්දමනය එවගේම සංචිත සහ රාජජාදායම. මේ කාරණාතුන කරෙහි තමයි ජාත්‍යන්ත්‍ර මූල්්‍ය අර මුදලේ ප්‍රධාන අවධාන යොමුණේ. අපි දන්න උද්දමනය කත්තුතින් ආහර උද්දමනය සසියට අනූපහක තිබුණේ මේ වෙනකොට මේ රින පහකට අඩුවෙලා තියෙනවා. ගේම උද්ධමනය සයටට හැත්තෑවේ සිට දෙකයි දස්සම හයට අඩු වෙලා තියෙනවා. ඒවගේම විදේශ සංචිත මිියන විශස්සක් තිබුණ එක මේ වෙනකොට බිලියන හතර දක්වා වැඩි වෙලා තිීරුම්. නමුත් ජාතන්තර මූල්ල්‍යි අරමුදලේ දැඩි අවධානය වෙලාතියනේ රාජ්‍ය ආදායම එකට මූලිකේ හේතුව අපෙරටේ ආදායමෙන් සියයට අනුවක් රාජ්‍ය බදුවලින් තමයි එකතු කරන්න. අපි ගත්තුති විශ්සයි විසතුන වර්ෂය අපේ රාජ්‍ය ආයදනවල ආදායම ගත්තු තින් දේශී ආදයම්බදු දිපර්මේන්තුව බිලියන එක්දා සයිසිය හැටහතක් ඒවගේ ශ්‍රී ලංකා ේගුව බිලියන ඉදහස් දෙසියේ දහතක්. ඒවගේ ස්ුරාබදු දිපාර්තුමේන්තුවයෙන් බිලියන දසිේ ද හතක් එකන බිලියන තුන්දස් එකසිේ එකක ඉලක්කයක් මේ වසරේ ආතන තුනින් රජය බලාපොරත්තුවරුම්. හැබැයිදැ අද වෙනකට මේකින් එකරශ්ි කරල තිීරණ අද දවස වෙනකොට ආදම්බදු දෙපාර්තුමෙන්තු බිලියන නසය පනස් හයකුත් ශ්‍රී ලංකා රේගුව බිලියන පසිය හැත්ත අටකුත්. ඒවගේම සුරාබදු දෙපාර්තුමේන්තු බිලියන එකසිය නමයකුත් එකන බිලියන එදා හයිසිය හතලිස් තුනයි අද වෙනට මේ අතන තුන විශ්න් ඒක රශී කරල තින්. එකනේ බිල්ලියන හයිසිය තිස් හ අපි විශ්වාස කරනවා මේ අවුරද්දධ අගවෙනකොට මේ ඒකරාශය කරලාතින ක්‍රමය හැටියට ිලියන ද ශකසිය එකෙන් බිලියන දිදාාස්තුන්සි අසුවක් පමණයි අයට ක්රශක රග හැකි වෙන්න කියල. යනුව බිලියන යිසිය ති හක ් ජගක් खිගයක් ඇතිවෙනවයි කියනක දක්කි නො. තිය නිසා ජාත්‍යයන්තර ූල්್ල මුදලේ ප්‍රසාධයක් නෑ මේ රාජ්‍ය බද්දුූ එකරාශකිරීම පිළිබඳව ප්‍ර බිලියන හයිසිය තිස්සාහතක යගේ ැඩි අවධාන ොන්වවින්නෙ මේ ාජාදායම පිබඳව ඒ පිළිබඳ උන්ගේ. නගාඩු ප්‍රකාශ කල තිෙනවා. විශේෂී අපි විශ්වාස කරනවා මේ ආදායම ඒකරාශි කරගන්න බැරි දෙයක් නෙවේ. අපි රාජ්‍ය ආදායම්හ අපි ිටි තු ැදෝප පෙල අපි දක් ේි දිගම කිේවා. අපි විස්්සයි විසි දෙක වසර ගත්තු තිින් වි්සයි විසි දෙක වසරේ අපි දේශී ආදයම් බඳ දෙපාර්තුමේන්තුව හරියට සැලසුම් කරානං මේ ආදයම් ඉලක්ක කරාට අයන්න තිබුණ. ඒවගේම රේගුවත් ගේම රබදු පර්තු ේ තුවත් හරියට ලක්್ක කරගෙන ග ානන් ආදයම ට සපුරගන්න තිබුණු. අපි ගත්್ತ ති විಿಸ್යි සිදක ುද್ද ි වාර්තා ලැබිල තිරන ලක්ෂ අනු දෙදා හයි. එකන මලියන විසිද් දෙක් ජනගහනයක් කියන රටේ දේශ ආදයම් බඳು ලිපි ගොුණු දෙලක්ෂ අනු දා යි. ඒ ರටන් එකන වාර්තා ලැබිල තින අනුහය දා හයි. එකකන සියට තිස් තුුනයි. එක ගෙವ තියන තිස් ෙක් හයි එකකන සියයටට දහයි. ලියන සිදක ජනගහනයක් ඉන රටක ලිපි ග වලින් සසිියයට දහයයි තමයි ුපියලක් කරරි බදදු ගෙවලතිය.ඒවගේම අපේරටේ සමාගම් ලක්ෂ පන්දාා හක්තියනවා ඒ වාර්තා ලැබිලතින හැට අට හයි රිටන්ස් විසි දෙද හයි ඒන්නේ සියයට තිස් දෙකයි, රුපියලක් කරි ගවලතිනෙ දහදා සත් සීයයි ඒ නේ සමාගම් වලින් සියයට පහලවයි බදුු ගෙවලතිී. මේක හොදම දේ තමයි අපේරට රාජ ජාධදායමින්. සියයට අසු හයක් එක් කහු කරන්නේ සමාගම් හාරසිය අනු හතරකින්. අපේරට රාජ්‍ය ආදායමින් සියට අසු හයක් එකතු වෙන්නේ ආයතන සමාගම් හාරසිය අනු හතරකින්. එකන දෙදදා ස් පන්සියක්ක් වැඩ කර දේශයේ ආදම්බතු දිපාර්තුබේන්තුව. මෙ පමණ ප්‍රධාන ආයතනයක ආදායමෙන් සයට අසුහ කහු කරන්නේ ආයතන හාරසිය අනු හතරකින් කියනෙ කණගාටිෙන් වනත් අපි ප්‍රකාශ කරන්න ෝට. මේ ආයතන වල තියන අක්‍රමය කතා. මේ අක්‍රම කතා මඩ පැවත්වූතිං අපිට බිලියන පන්සීක් ආදාෑම වැඩි කරගන්න පුළුවන්. අපි විශ්වාස කනව රේගේ දිනකට පාඩුව බිලියන් එකක් වසරකට, බිලියන තුන්සිේ හැටක් කෙළ ඳරගෙන තිරීම. දේශී ආදම්බඳදු දෙපාර්තුමේන්තුවේ දිනකට මිලියන පන්සීයක් මවුරුද්ධකට බිලියන එක සියාසවා. එවගේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ දිනකට මිියන දහයක් වසරකට මිලියන හැටක්. අනුව බිලියන පන්සියක් මේ අකා රැක්ෂවසා දූෂණ කටයුතු තිදිසා මේ අපට අහි වෙනවා. අපි ගත්තුතින් මේ එක අතනයක් උදාහරයක් හටට ගත්තවති. දේශී ආදයම් සමමාාවට සුරබදු දෙපාර්තිමේන්තුව. සුරාබදු දෙපාර්තිමේන්තුව ගත්තතුතින් මාස්සෙකට එය මත්පැන් බෝතල් මිලියන හතලිස් පහක් නැත්තම් මිියන පණහක් නිෂ්පාදරය කරනු. එක ඇන විදේශී. සහ දේශීය අරක්කු බියර්සා රා කියයන මේ මත් පැන්වර්ග මසකට මිලියන පහ පනහක් බෝතල් නිෂ්පාදනය කරවා. එකෙන අවුරුද්ධකට මිලියන පන්සිය හතලිහත් හයිසිියයක් අර බෝතල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා මේ මත් පැන් නිෂ්පාධනාගාර විසි. හැබැයි මේ නිෂ්පාදනයර ප්‍රමාණයෙන් සියට හතලිහම්. වෙනත්්‍රදිහට තමයි ේටයන්නේ මේ සඳහ රාජ්‍ය බදු එක් හු වෙන්නෙ නෑ. එකඇන්න මේ නි්පාධනාගාර විසින් හොරට මේක විකුණනවා. ද ಿ. නිසා ද හටේ රජ විಿසිಿ ಸ್ಟිಕರක් ಅඳන්නಲ න්න මේ ಹොර මත්පන් මැඩලීම සඳ ು ඒ ಾශ්ිකිරීම සඳහ. ನ සෑ ್ ್ಟිಕರಕක් න්න ක්್බ පලමනි ಕ್ ದ ಿ ಮ ර ಿිಕರක ಾತ පලමනි ಸතුනේ. අර් සාමාන්‍යවිදිහට මේ සියල්ල නැවතිලා මේ කටයුත්ත රාජාදායම වැඩිවෙලා හරියට මේක ක්‍රියප්පක වුණා. හැබේ මාසතුනක් ගැනකොටක සියල්ල නැවතුනා දැංඔබතුමාලට පසුගේ දවසද්දකින් නැති හොස්්ටිකර එකක් ැවිල්ලා දැන්ගේ හොස්්ටි කරක හල තමයි මත්පැන් බලාගාරවලි මේ සියල් ලිටයන්. දැන් නැවත්තත් සියයට හතලිහැකින් සුරාබතු දෙපාර්තිවේතුවේ ආදාය ම අඩ වෙලා තියෙනවා මේ ොස්ෂ්ටිකරක ෙන එකකත්තෙක්. අපි පාලිමේන්තුවේ කාරක බාවට කැදවවැනති. සිಿ යි ್ිಕರ ರಂಬ කරೆ, ವಂ ವ න ರ ರක් ನනක ುರಾ ದ ರ තුವ ್ಿಕರ ಅತರ ು ತ ತ ಿಸ ರಾ ರ ತರ ು ಗ ಿೊ್ ಕ ಪಾ ್ಚ ಳ. සා ಆತනල ೂෂ ಕ್ರಮි ಡವ ಿ. බිලියන පංසිිය රජාදයමට ඒ රශ්ි රගැනීම හැකාවක් තියෙනවා ඒනිසා තයි අපි දිගින්දිිකටම කිව්වේ මේ ආයතන බල කාර්යක්ක්ෂමතාව. දැහැම ල කිය ිනිස් ජීව ජ ද මන ඩු ඩු කරන රජය රද ඇමති වරුන්ගේ රද. හැ මේ ආයතන පාලනය කරන නි රීන්ගේ රද ේ ද ප ර් ර ක්ෂ තාව. ක්ෂ තාව ප ර ක්ෂමාව. එරිසම් මේ යතන හරියට අදීක්ෂණ කරලා වැඩ පිළිවෙ හදල මේක කරෝතිං මේ රාජාදයමපට වැඩිරගරන්න පුළුවන්. එ තරක් නවෙේ. අපි ගත්තුතිං දේශී ආදම්බදු පර්තු ේන්තුවේ. බිල්ලියන නමසය හතරක් තියනවා අය කර ගත යුතු අය කරල නැති. මේමන කොට තියෙනවා අභියාචන ලෝකේ එකම ආයතනය. අ්‍යාචන හරක් ඉදිරිවත් කරන්න පුළුවන් අවරදු පහල ක් ද පුුව ෝක මයි දේ ද පාර්තු මේන්. . ರ . ක් න. ලෝක ම ර ප ರ තු ತමයි ඒ නිසා කාරණය හින්දම්න කොටට ಬಿලන නಸ හර දේಶ ද ಾර්තු තු ට යිකරගන්න ැතුව මාව තියන. නිසා අපිටේ දැනට අපිට බිලියන හයිසිිය ගානක හිංගයක් තියන අයිකර ීම හ ැන ම දේ තු ಿಸ್ ್ ගේ ම. ම යිකර කල හැති. එක යකර යිකර ති ප්‍රමාණයක් තින. නිසා දේශ දය පා ැනට තියන්නේ ශ ජක පට තිය අප මේ ලියන හයි සිති සතක් මේක දේශ ආදයම් බඳ ති පර්ති ේතුවෙන් මක් අයකර ගැනීම හැක තිවා. ති නිසා පිල්ලීමමක් කරන දේශී රජේයට. මේ ැෙ ල තු මට පැදිි රමය කිද මේ යතන අධීක්ෂණය කරීම සඳහ ෙනම නයාම ඒකයක් කදල මේ කටිුතු කරන්නේ කියලා. ඒවගේ මේ එවිතරක්නවෙ. අපි ගත්තුති මේ ලිපිගොුණු දැ පසුගිය ගත්තුතිීන් තැක්ස් වැඩිකරාට පස්සේ. තැ තැක්සර්ස් වැඩිකරට පස්සේ අපි ගත්තුතිං දෙදස් විසි දෙකේ. පෞද ල ස ග ති න ලිපිගුණ හැත්ත තුන්දායි. හැත ද හතල සරයි. අටඒ එකක වන කට මේ හැත්න න්ද හයිසය හ ලා . ක් ේ පා ක් යි ලක්ෂ හ කරන යික. නි පුද ගල දක් හ ර හැ හ තිබ න තු ලක් හ හ අට ඩ ස වන ට . එකන මේ ොලස් ස වන ගිය වැඩිීම ෆයිස් හදහ කර යුන්න. අලුතෙන්න් හදහක් කරේ. ඇැේ ජතු කො ප දේ තුනේ අලුතෙන් ියන හය ලක්ෂ දහයක් සම වන්න ලක්ෂ හයක්. ි ුවට ලිපි ගොඩු දහදාහයි. ඉදියේ නිසා මේ ආදායම වැඩිවීම. අප ද ති ිග දි ගට කිව ර දේශ ද බ ති පාර්තුමේතුව. අවධන නොකරන ප්‍රධානම ව්‍යාර ද නොග වන ප්‍රධාන ්‍යාපර අපි ට ිගින් දිිකට කිව. ෙරටේ ප්‍රධානම වි ෝ හිමිය ්‍ර හි . එගේම මේරටේ ප්‍රධානම ආනායනකරුවන් සහ අපනයිනකරුවන් ඒවගේ මෙරටේ ප්‍රධානම කල්බදු සමාගම් ඒවගේ අපි ගත්තන්නේේ ලොකොම ෆට්ස් අපේ තියන ලොකොම සුපමාග චේන්ෂ්ටික එවගේම නිවාසිදිිකිරීමේ ප්‍රධාන සමාගම්ටික එවගේම වහා පරිමායකන රත්තරම් ව්‍යාපාර කරන මේ වැඩි පිරිස්සක් සත්ත පහත්වත් ආණ්ඩ බදුග වන්නේ සත පහක්ව ආන්ඩ බදුගි වන්නේෑ. හැබයි මේ පිල්ලිබඳ සොයාබලන්ඩ කිසිම ක්‍රමවේදයක් මේ ආතන තුළනෑ ඒනිසා අපි රජට මේ ැං ජා තන්ත ූල් අර දල ර ජට ක් දී ති න රාජ දතු ආදායම වැඩි කරගන්න කියෙල එක තාම රගන්න පුළුවන් අස්ථාවක් ේ ප ේ තු ර බතු පාර් ව ේක පාර් ේ ව මේ ආයතන තුනම ීට තුයි රජ ද ම රශ කර ීම සදහ එකක හේතු ම ට ලින් ගේ ේරට ආදා යමෙන් සියට අනුවක් අපට ැබ න්න බද ආදයමෙන්. ර අප ජ ೇක ික සහධරටික කිසිවක් අප ලබාද හැකිಯාවක් ෑ. ද නිසා අප රජයට යෝජන කර ಾ ಣವක් ತ ත් න අපි නදත් ල්න සදහ මේ ආතන තුනට පිට, වෙනම නయමන කිරීම සඳහ ත ද මන කරගත් ි.